සුබ දවසක්. අද මේ වීඩියෝ එක අරගෙන මම ඇවිල්ලා තියෙන්නේ පන්තියක් කරන්න නම් නෙමෙයි, වැදගත් විශේෂ කරුණු කාරණා දෙකක් පිළිබඳව ඔයාලව දැනුවත් කරන්න. ඉතින් මේක ඔයාලට නිමාඩු පහසු වේලාවක පිළිවෙලකට එක දණක ඉඳගෙන අවසන් වෙනකම් මේකට හොඳට ඇහුම්කන් දෙන්න. ඒ ප්‍රධාන කරුණු කාරණා දෙක තමයි, එකක් අපි මේ කරන පන්ති නොමිලේ පවත්වන මේ වැඩසටහන් පවත්වන්නේ සූම් තාක්ෂණය, එහෙම නැත්නම් මේ නවීන තාක්ෂණය හරහා. මේ නවීන තාක්ෂණය හරහා අපි වැඩසටහන් පවත්වන කොට ඒවට සම්බන්ධ වෙන්නේ අපේ වැඩිහිටි දෙමව්පියෝ, දරුවන්ව සම්බන්ධ කරවන්නේ. එතකොට අපිට තියෙන එක ප්‍රධාන ගැටලුවක් තමයි, මේ නවීන තාක්ෂණයත් එක්ක වැඩ කටයුතු කරනකොට දෙමව්පියන්ට මේ නවීන තාක්ෂණය පිළිබඳව පවතින දැනුම මදිකම, lack of knowledge කියලා කියනවා. Lack of knowledge to use model technologies. හරි. ඉතින් අන්න ඒ කාරණාවට කොහොමද මම විසඳුම් හෙව්වේ කියන කාරණාව පැහැදිලි කරන්නත්, දෙවෙනි කාරණාව තමයි මේ නොමිලේ පවත්වන ඉංග්‍රීසි වගේ විෂයක් නොමිලේ උගන්වන මේ වැඩසටහන් මාලාව අපි ලංකාවේ ඉන්න නැතිබැරි දුප්පත් මිල මුදල් අගහිකම් තියෙන පන්තියකටවත් යන්න බැරි, ඒ වගේම ඉංග්‍රීසි දැනුම ඍණ තත්වයේ තියෙන, ඉතාමත් දුර්වල මට්ටමේ තියෙන සුවහසක් දුව දරුවන්ට මේ නොමිලේ පවත්වන වැඩසටහන අපි සමීප කරවන්නේ කොහොමද, ඒ සම්බන්ධයෙන් මම අරගෙන තියෙන ක්‍රියාමාර්ග මොනවද කියලා මගේ ඉන්න දෙමාපියන්ව දැනුවත් කරන්න. දැන් මේ වෙනකොට මගේ ඉන්නවා විශාල දෙමාපියන් පිරිසක් මාවට අයිකරාශි වෙලා මේ වැඩසටහනේ තියෙන අගේ වටිනාකම අඳුනගෙන මේ වැඩසටහන සාර්ථකයි කියලා පිළිගන්න මගේ දෙමාපිය පිරිසක් ඉන්නවා. ඉතින් ඒ අයව ආමන්ත්‍රණය කරන්න තමයි මම අද මේ ආවේ. ඒ කරුණු කාරණා දෙක මම පැහැදිලි කළා කෙටියෙන්. එකක් තමයි මේ නවීන තාක්ෂණය අපි හරි විදිහට භාවිත කරන්නේ කොහොමද, අනිත් කාරණාව තමයි අපි කොහොමද මේ නවීන තාක්ෂණය භාවිත කරලා මේ පවත්වන නොමිලේ පවත්වන වැඩසටහන් අපි ලංකාවේ සුවහසක් දෙවියෝ දුරුවතට අරන් යන්නේ කියන කාරණා දෙක සාකච්ඡා කරා. හරි, හොඳයි. එහෙනම් අපි එකටම කතා කරමු මේ නවීන තාක්ෂණය භාවිත කරලා මේ පවත්වන සූම් වැඩසටහන් වලදී අපිට පවතින තාක්ෂණික ගැටලු අපි නිරාකරණය කරගන්නේ කොහොමද? එහෙම නැතිනම් අපි නවීන තාක්ෂණය හරි විදිහට භාවිත කරලා සාර්ථක විදිහට සූම් මීටින් එකකට ඇවිල්ලා ඉසුරුසර පවත්වන ඉංග්‍රීසි වැඩසටහන් වලට සම්බන්ධ වෙන්නේ කොහොමද කියන කාරණා එකට සාකච්ඡා කරා. මේකට මම විසඳුම් හොයන්න හේතුව උනේ වෙන ෆිසිකල් ක්ලාස් එකකටවත්, ෆිසිකල් ක්ලාස් එකක් කියලා කියන්නේ ඔයාලා දරුවන්ව ගිහිල්ලා දාලා එක්කන් ඉන්න යන පන්තියක් නේද, ගුරුවරයා සහ දරුවෝ එකට ඉඳගෙන ඉගෙන ගන්න පන්තියක්ට වඩා වැඩි වැඩ කොටසක් කරන, ඊට වඩා වේගෙන් දරුවන්ගේ පොත් පෞද්ගලිකව බලන, ඊට වැඩිය දරුවන්ට හෝම්වර්ක් දීලා ඒ හෝම්වර්ක් පෞද්ගලිකව නිරීක්ෂණය කරන, ඒවට ලකුණු ලබලා දෙන සමහර එකම පන්ති වෙනස් කරන මේ පන්තිය. ඉතින් මේ ක්‍රියාදාමය හරි විදිහට කරගන්න නම් දිමාපිය ඒව මට නවීන තාක්ෂණය හරහා තමයි හුවමාරු කරන්න ඕනේ. දැන් උදාහරණයක් විදිහට මම ක්ලාස් එකේ ඉන්න ගමන් කියනවා දිමාපියන්ට, දිමාපියනි වැඩක් කරලා ඉවර නම් chat box එකට message එකක් දාන්න. Zoom meeting එකේ තියෙන chat box එකට message එකක් දාන්න කියලා. ඉතින් උතනදී සම්බන්ධ වෙලා ඉන්න දිමාපියන්ගෙන් යම් පිරිසකට මේක දන්නේ නැහැ. කොහොමද Zoom meeting එකේ ඉන්නකොට chat box එකට message එකක් දාන්නේ? එතකොට වෙන්නේ මොකක්ද? අර මම පන්ති කරනකොට ගොඩක් වෙලා බලන් ඉන්න ඕනේ. අර දිමාපියෝ මේ වැඩේ ඉවර කරලා මට ෆිනිෂ් කියලා මැසේජ් එකක් දානකම්. එහෙම නැත්නම් මම කියනවා දිමාපියෝ මේ දැන් දරුවා වැඩේ කරලා ඉවර නම් හොඳට ඒක කරෙක්ට් කරලා කරෙක්ෂන් මාක්, වෙරි ගුඩ් මාක්, ස්ටාර් මාක්ස් දාලා මට ඒක WhatsApp අධ්‍යයන කණ්ඩායමට එවන්න කියලා. දැන් දිමාපියෝ දන්නේ නැහැ Zoom meeting එකේ ඉන්න ගමන් කොහොමද ෆොටෝ එකක් අරගෙන WhatsApp අධ්‍යයන කණ්ඩායමට දාන්නේ. එහෙම නැත්නම් දන්නේ නැහැ WhatsApp අධ්‍යයන කණ්ඩායම කියන්නේ මොකක්ද, කොහොමද හොයාගන්නේ. ඉතින් එහෙම නැත්නම් දැන් මම දෙවෙනිට කතා කරන්න යන කාරණාවට සම්බන්ධ දෙයක් ගන්න. මගේ Facebook group එකකට join වෙන්න දන්නේ නැහැ. මගේ Facebook page එකක් follow කරන්න දන්නේ නැහැ. YouTube channel එකට ගිහිල්ලා recording එකක් බලන්න දන්නේ නැහැ. ඉතින් ඕව ඔක්කොම මම මේ කරගෙන යන මේ වැඩපිළිවෙල ඔබ අතරට ඉතා සියුම් විදියට සමීප කරන්න පවතින බාධාවක්. මේ බාධාවන් වලට මම ගත්තු විසඳුමක් තමයි දෙමාපියෝ. වෙන කිසිම පන්තියකවත් වෙන කිසිම ගුරුවරයෙකුවත්
මේ තරම් දෙයක් කරලා දෙන්නේ. මම ඔයාලා වෙනුවෙන් පොඩි පොඩි වීඩියෝ ක්ලිප්ස් හදලා තියෙනවා, මාතෘකාවක් ටොපික් එකක් දාලා. මේව ක්‍රියාත්මක කරවන්නේ කොහොමද? මේ ගැටලු निराකරගන්නේ කොහොමද? निराකරණය කරගන්නේ කොහොමද? මම පොඩි වීඩියෝ ක්ලිප්ස් හදලා ඔයාලට සමීප කරනවා, ඔයාලගේ ගෲප් එකට දානවා. ඒ පිළිබඳව අඩු නොලෙජ් එකක් තියෙන හැම කෙනෙක්ම ඒ වීඩියෝ බලන්න ඕනේ. උදාහරණයක් විදිහට මෙන්න මේ මාතෘකාවට මම නිර්මාණය කරන වීඩියෝස් එකක් තමයි WhatsApp group එකකින් අනවශ්‍ය WhatsApp group එකකින් leave වෙලා delete කරලා දාන්නේ කොහොමද? ඒක සිද්ධ වෙන්න ඕන දෙයක්. දැන් ඔයාලා මගේ පන්තියට එනකොට එකට මෙන්නේ අර ඔයාව බඳව ගන්න දෙමාපිය රැස්වීම පවත්වන group එකකට. දැන් ওই group එකට ඇවිල්ලා ඔයාලා දෙමාපිය රැස්වීමකට සම්බන්ධ වෙලා ඔයාලා හරි විදියට අධ්‍යන කණ්ඩායම තෝරගත්තාට පස්සේ ඒ group එකෙන් ඔයාලට වැඩක් නැහැ. ඒකෙන් ඔයාලා leave වෙලා delete කරන්න ඕනේ. ඒක දන්නේ නැහැ කරන විදිය. ඕක group එකේ තිබුණාම මොකද වෙන්නේ? දැන් ඔයාලා ඊට පස්සේ ආයි ස්ටඩි ගෲප් එකකට එනවා, ආයි හෝම්වර්ක් ගෲප් එකකට එනවා, ආයි වෙන පන්තියක් තියෙනවා නම් මගෙම තියෙනවා නම් වෙන දරුවෙක් ඉන්නවා නම් ඒකට එනතර මගේ ගෲප් වලින් ඔයාලගේ ෆෝන් එක පිරিলা. ඔයාලට අනවශ්‍ය මැසේජ් එනවා. ඔයාලට දැන් ඒව අවශ්‍ය නැහැ. තමන්ලාට ඔයාලට පස්සේ නායව දැනුවත් කරන්න මම මැසේජ් දානකොට ඔයාලගේ ෆෝන් එක පිරෙනවා. ඒක ඔයාලට ගැටලුවක්. සර් මට ගැටලුවක් ඉන්න ඔයාලා ගෲප්ස් පටලගෙන ආයි මටම කියනවා සර් මම මේ ගෲප් එකේ නැහැ. සර් මට මේ ගෲප් එක හොයාගන්න බෑ. එහෙනම් ඒකට විසඳුම තමයි අපිට අනවශ්‍ය ගෲප් මගේ ගෲප් එකක් පවා ඩිලීට් කරලා දාන්න ඕනේ. ඒකට ක්‍රමවේදයක් තියෙනවා. අන්න ඒක කොහොමද කරන්නේ කියලා ඔයාලා වීඩියෝ ක්ලිප් එකකින් මම කියනවා ස්ටෙප් බයි ස්ටෙප්. එකටම මේක කරන්න, ඊට පස්සේ මේක කරන්න. අන්න ඒක බලලා ඔයාලට ඒක ඉගෙන ගන්න පුළුවන්. ඒක. තව මම මතක විදිහට කියනවා මම වීඩියෝස් ගණනාවක් හදනවා. මේ අධ්‍යයන පාන කටයුතු කරනකොට Zoom තාක්ෂණය හරහා ඔයාලට වැදගත් වෙන දේවල්. හරි. තව එකක් හදනවා. කොහොමද Zoom meeting එකේ ඉන්න ගමන් chat box එකට message එකක් දාන්නේ. ස්ටෙප් බයි ස්ටෙප් කියලා දෙනවා. දෙමාපියෝ තේරුම් ගන්න ඕනේ මේ නවීන තාක්ෂණය කියන්නේ මහලොකු දෙයක් නෙමෙයි. මේ තියෙන මිනිස්සුන්ට තමයි. මේව මිනිස්සු හොයාගත්තේ මිනිස්සු ඉන්න කරන්න. මේ මිනිස්සුන්ගේ වැඩ පහසු කරන්න. වැඩ පහසු කරවන්න මේ හොයාගත්ත දේ තමයි නවීන තාක්ෂණය කියන්නේ. අපි මොකද කරන්නේ? අපි මේ නවීන තාක්ෂණයට බයයි. නවීන තාක්ෂණයට කකුල තියන්න බයයි. අඩිය තියන්න බයයි මොකද දන්නේ නැති නිසා. ඒ යල් පැන ගිය මානසිකත්වය අපි අයින් කරලා මාත් එක්ක එකතුලා වැඩ කරනකොට ඔයාලගේ අඩුපාඩු ගොඩක් හදා ගන්න පුළුවන්. ඒක දිමාපියන්ටද වැඩිහිටියන්ටද දරුවන්ටද කියන කාරණා දාලා ගොඩක් දේවල් හදා ගන්න පුළුවන්. හරි? ඔන්න chat box එකේ message එකක් දාන්නේ කොහොමද? Zoom meeting එකේ ඉන්න ගමන් WhatsApp group එකට කොහොමද අපි ෆොටෝ එකක් එවන්නේ? ආ ඒ කාරණාව ගැන. ඉතින් එහාට ගියාම ඔය Zoom එකට එනකොට ඇහින්නේ නැහැ කියන ප්‍රශ්න කියනවනේ. මම නම් තියා හැමදේම කියන කාරණාවක් ඒක අර speaker button එකක් තියෙනවා. ඕක ඒක කිව්වට වැඩක් නැහැ. ඒක කරලා පෙන්නන්න යන්නේ මම දැන්. අන්න එහෙමත් හදලා දෙනවා. ඇහින්නේ නැති ප්‍රශ්න කොහොමද fix කරගන්නේ? Signal ගැටලුවක් එනවා නම් ඒක කොහොමද අඳුනගන්නේ? දැන් තියෙන ප්‍රශ්නියක් තමයි Zoom meeting එක ආවම මට එනවා message ගොඩාක් එනවා. මේ සර් මේ මේක එන්නේ නැහැ කැරකි කැරකි දින ඔන්න ඔය වගේ ප්‍රශ්න. ඉතින් ඒකක් කොහොමද අපි අඳුනගන්නේ? සිග්නල් ගැටලුවක් නම් අපිට ඒකට try කරාට වැඩක් නැහැ. තීරුමක් නැහැ. ඒ වෙලාවට class එකට සම්බන්ධ නොවි. ඒක stress වෙන්නේ නැතුව, කලබල වෙන්නේ නැතුව ආ සර් ගේ recording ගිල්ලම් බලනවා නේ කියලා බලන්න. හා. එතකොට තව තියෙනවා. YouTube කියන්නේ YouTube එකට මම YouTube එකෙන් ගන්න වැඩ තමයි ඔයාලගේ class වල recordings ඔක්කොම YouTube upload කරලා මම දෙන්නේ. YouTube එකට කොහොමද හරියට යන්නේ? මගේ YouTube channel එක කොහොමද තෝරගන්නේ? YouTube එකට ගියාට වැඩක් නැහැ ගිහිල්ලා ඔයාලා මේ ඒ YouTube එකේ videos බැලුවට වැඩක් නැහැ. ඔයාලා ඒ YouTube එක subscribe කරන්න ඕනේ. Subscribe කරනවා කියලා කියන්නේ ඔයාලා ඒ button එකක් තියෙන එක click කරපුවාම මම දාන හැම video එකකම notification එකක් කියන්නේ පොඩි message එකක් කියලා දන්නකෝ. ආ ඉසුරු සර් මෙන්න මෙහෙම video එකක් දැම්මා. ඉසුරු සර් මේ level 1 batch 8 එකේ මෙන්න මේ පස්වෙනි video එක දැම්මා. නේද? ඉසුරු සර් grammar 6 batch grammar 1 batch 6 එකේ දෙවෙනි video එක දැම්මා. දාපු ශ්‍රණිකවම ඔයාලගේ phone එකට message එකක් එනවා. අර ඒක ගොඩක් වැදගත් නේ. මම ආයෙ රෙකෝඩින් එක ආයෙ ලිස්ට් එකට දාලා අප්ලෝඩ් කරනකන් ඉන්නු නැහැ. ඔයාලගේ ෆෝන් එක බලව මැසේජ් එකක් ඇවිල්ලා සර් මෙන්න වීඩියෝ එකක් දාලා වෙන පන්තියක එකක් උනත් ඔයාලට ඉන්ට්‍රස්ට් එකක් තියෙනවා නම් ඒවා පන්තියට සම්බන්ධ නොවි උනත් ලස්සන රෙකෝඩින් ටික එන නිසා ගෙදර ඉඳගෙන පිළිවෙලට ඔන්න බලන්න පුළුවන් මොන නොටිෆිකේෂන් එකක් එනවා. ඒකට නම් YouTube එක subscribe කරලා තියෙනවා. ඒක කරන්නේ කොහොමද? අනිත් කාරණාව දෙවිනීට මම කතා කරන්න යන කාරණාව දේවල් ගන්නවා මෙතන. දැන් මගේ Facebook group එකක් කියන්නේ මොකක්ද? group එකක් නම් කොහොමද ඒකට join වෙන්නේ? මගේ Facebook page එක page එකක් නම් මොකක්ද? page එකක් නම් follow කරන්න ඕනේ. ඒක කරන්නේ කොහොමද? අන්න මේ වගේ කාරණාවන් යටතේ මම හදන පොඩි පොඩි video clips ඔයාලගේ ඉන්න WhatsApp group එකට මම යොමු කරනවා. ඒව හැම එකක්ම බලන්න ඕනේ. ඒව හැම එකක්ම හැම කෙනෙක්ම බලන්න ඕනේ. පන්තියේ ඉන්න. හරි. මේතකම මම තව වැදගත් කාරණාවක් මතක් කරනවා. දැන් මගේ පැත්තෙන් මම ඔහොම ලොකු ගොඩාක් කැපවීමකින් ගොඩාක් කැපගෙනවා මම ඔයාලා වෙනුවෙන්, ඔයාලගේ දරුවෝ වෙනුවෙන්. ඒකට හේතුවත් මම ඉදිරියේ දැනුම් දෙන්න ඇයි එහෙම කරන්නේ. හරි. ඉතින් මේ ඒ වගේ කැපවීමක් කරලා මම ඔයාලට මැසේජ් එකක් දානකොට ඔයාලට පණිවිඩයක් ඉවනකොට
ඔයාල ඒක බලන්න ඕනි. ඒක බලන්න කියලා මම ආයතනය කරන්නේ. ඒව නොබල මගහරින ඔයාලා නැවත මට මැසේජ් දනවා සර් අරග කරන්නේ කොහොමද මේක කරන්නේ කොහොමද සර් රෙකෝඩින් එක ගවන්නකෝ. ඒ නොසැලකිලිමත්කම අනවබෝධය ගණන් ගන්නේ නැහැ. ආයේ මටම කියලා මගින්ම කරගන්න බලන්න. ඒක මට ටිකක් අර බිසි කාර්ය බහුල නිසා ඒක මට කරදරයක් වෙන්න පුළුවන්. ඒ නිසා මම කිසිම තැනක අඩුපාඩුවක් තියන්නේ නැහැ. ඒ හැම දෙයක්ම කටින් කියනවා, මැසේජ් විදියට වෙනවා, ටයිප් කරලා එවනවා, පෝස්ට් හදලා එවනවා. ඒක කියවන්න විතරයි තියෙන්නේ. හරි පැහැදිලිවට වෙනවා. ඉතින් ඒක ගොඩක් ඔයාලට සමීප කරවන්න නිසා ඔයාලා හැම ගෲප් එකකටම, හැම ලෙවල් එකකටම WhatsApp groups දෙකක් තියෙනවා ඔයාලට. එකක් මට වින් කරගත්ත ගෲප් එක. ඒකට මැසේජ් දාන්නේ මම විතරයි. ඒකට දාන්නේ මම විතරයි. ඒක ඇඩ්මින් ඔන්ලි දාලා තියෙන. අනිත් එක ඔයාලගේ ගෲප් එක, home group එක. ඒක ඔයාලා ඕන දෙයක් ෂෙයා කරගන්න දිමාපියෝ එක්ක. මගේ පන්තිර අදාළ දේවල් විතරයි. හරි. අන්නෙම ගෲප් දෙකක් හදලා තියෙන්නේ. දැන් මගේ ගෲප් එකට මං විතරක් මැසේජ් දානකොට ඔයාලට තියෙන ඒ ටික විතරයි නේ කියවන්නේ. දිමාපියෝ දානවා, මමත් දානවා. ඒක උඩ හොයන්න බෑනේ. කිසි ප්‍රශ්නයක් නැහැ. මගේ ගෲප් එකට දාන්නේ මම විතරයි ඔයාලට මැසේජ්. ඒ ටික බලන්න පුළුවන්. අනිත් කාරණාව තමයි ඔයාලා මේ මැසේජ් බලන බලන වාරයක් පාසා ලයික් එකක් දාන්න ඕනේ. ඒක අනිවාර්යෙන් වෙන්න ඕන දෙයක්. මං ගෲප් එකට පණිවිඩයක් දැම්මුත් හැමෝම එකම පාර ওই මැසේජ් එක දකින්නේ නැහනේ. කාර්ය බහුලයි ඉන්නවා, ජොබ් වලට යනවා ඉන්නවා, ෆෝන් එක ගන්න වෙලාවක් තියෙනවා සමහරවිට. දකින්න වෙලාවේ ලයික් එකක් දාන්න ඕනේ. ඒක අනිවාර්යෙන්ම සිද්ධ වෙන්න ඕනේ. ඒකට හේතුව තමයි මම දාන පණිවිඩයක් මේ ගෲප් එකේ 200ක් 400ක් ඉන්නවනම් කී දෙනෙක් කියවලා තියෙනවද කියන එක මම දැනගන්නේ ඔයාලා ওই දාන ලයික් එකකින්. ඒ නිසා ඔන්න මේ වීඩියෝ එක බලුවා පස්සේ මම එවන හැම දෙයකටම ඔයාලා කියවුවා ඔයාලා නැත්තම් වීඩියෝ එකක් නේක බැලුවා නම් ලයික් එකක් දාන්න. ඒක ලයික් එකක් දාන එක හැටි පාවා මම වීඩියෝ එකක් කරුවාට එවන්න. කොහොමද ලයික් කරන්නේ කියලා. දන්නේ නැති අයද. හරි? අන්න ලයික් කරන්න ඕනේ. ඉතින් අනිත් කාරණාව. මේ ඒ විදියට තාක්ෂණික ගැටලු निराකරණය කරගන්න විදියක්. හරි? මම පණිවිඩයක් එවුවා මේකට රියැක්ට් කරන්න ඕනේ විදියක්. ඔන්න දැන් කියලා දීලා තියෙනවා. එහෙම නොවෙන ක්‍රියාකාරී නොවන සමාජිකයින් මගේ ගෲප් වල ඉන්න අවශ්‍ය නැහැ. මම නිතරම කියන දෙයක් එන්නම් වාලේ ඇවිල්ලා ගෲප් එකේ බලපුවාම 250ත් 300ක් ඉන්න 500 රේන්නේ 10යි 15යි. හරිද? එතකොට ගුරුවරෙක් වශයෙන් මට හිතෙනවා මේ ඇවිල්ලා මගේ වැඩසටහන වැඩක් නැතුවද මේ? මගේ වැඩසටහනට අගයක් දෙන්නේ නැතුවද? ඇයි ආවේ එහෙනම් එන්නේ නැතුව ඉන්න තිබුණානේ? මට එහෙම හිතෙනවා. මම මීටින් එකක් දාපුවම නැවත කියලා මම ගෲප් එකේ කී දෙනෙක් ඉන්නවද? 250 300ක් ඉන්නවනම් 500 40යි 50යි. නැත්නම් ඊටත් බොහොම අඩු ප්‍රමාණයක් කියන අඳි තියෙනවා. ඉතින් එහෙම මානසිකත්වයක් මට දෙන්න අවශ්‍ය නැහැ. ඔයාලට අවශ්‍ය නැත්නම් ওই ගෲප් එකෙන් ලීව් වෙලා ඩිලීට් කරලා දාන්න. මම ඔයාලට මේ වීඩියෝ එකක් විදිහට එවන්නේ ඒක කරන්න. ඒක ආයාචනයක්. ඔයාලට පන්ති එපා නම් ලීව් වෙලා ඩිලීට් කරලා දාන්න. හැබැයි ඒක නොකරනවා නම් මම ඒක කරනවා. හේතුව මට ඒක සෙට් වෙන්නේ නැහැ. ගෲප් එකට ඇවිල්ලා ගෲප් එකේ ක්‍රියාකාරී විදිහට ඉන්න නැත්නම් එපා මට ඒ ගෲප් එකේ ඉන්න එපා. ඔය ලයික් එකක් දාලා මම ඉන්නවා සර් මම මේක බැලුවා කියලා කියන්න බැරි කෙනෙක් ඉන්නවා නම් එයාලා මට ගෲප් එකේ එපා. හරි? ඉතින් මේ වීඩියෝ එක කරන්නෙම ගොඩාක් පණිවිඩ මම ඔයාලට මේ වීඩියෝ එකෙන් දෙනවා මේ ඉන්න මේ වීඩියෝ එක අවසන්කම් බලන්න. ඒ විදියට ක්‍රියාකාරී විදියට ගෲප් එකේ ඉන්නේ නැති අය මම ගෲප් එකෙන් අයින් කරනවා. අයින් කරලා මේ වැඩසටහනට වටිනාකමක් දෙන, මේ වැඩසටහනට අගයක් දෙන, මේ වැඩසටහනේ මම දාන දේවල් බලන, මගේ පන්ති වලට සම්බන්ධ වෙන්න බැිනම් රෙකෝඩින් එක හරි බලන දෙමාපියන් විතරයි මේ ගෲප් එකේ තියාගන්නේ. අනිත් අයව මම කඩිනම් ක්‍රමවේදයක් යටතේ ගෲප් එකෙන් අයින් කරනවා. එහෙනම් ඒ ගෲප් එකක ඉන්නව නම් ඔහේ ඉන්නන් වාලේ ඇවිල්ලා ඔහේ ඉන්න එපා. මං දාන පණිඩක් කිව්වම ලයික් එකක් දාන, ඒ ලයික් එකක් දාන අයව මට කැච් වෙනවා. කවුද මේ හැමදෙස්සෙම මේ මං දානේම බලන්නේ කරන්නේ? එයාලා තමයි මේ ගෲප් එකේ ඉන්න අය. එයාලව තමයි ගෲප් එකේ තියන්නේ. නිහඬව ඉන්න, කිසිම දෙයක් නොකරන ඒ නිද්‍රාශීලීව ඉන්න අයව මම ගෲප් එකෙන් අයින් කරනවා. හරි? ඒ නිසා ඔන්න නවීන තාක්ෂණය. ඒව කරන්න කලින් දැන් මම හිතනවානේ ඒ සමහරවිට මේ දැනුමක් නැති නිසා මේ කරන්නේ නැත්තේ. හරි. ඒකට තමයි මම ඔයාලට වීඩියෝ ක්ලිප්ස් එවලා ඒව කරන්නේ කොහොමද කියලා කියලා දෙනවා. එහෙමත් කියලා දීලා සතියක් විතර බලනවා ප්‍රගතියක් තියෙනවද? දෙමාපියන්ගේ මේ නිද්‍රාශීලී ගතිය නැති වෙලා තියෙනවද කියලා බලලා සතියකට විතර දීලා ඔයාලට මම ගෲප් එකෙන් අයින් කරන්න පටන් ගන්නවා. එතකොට මට සුද්ධ පවිත්‍ර වුණ ගෲප් එකක් නිර්මාණය වෙනවා. හරිද? ඉතින් ඒ විදිහට දෙමාපියෝ මේ නවීන තාක්ෂණය භාවිතා කරලා නිද්‍රාශීලී ගතියෙන් තොරව වැඩ කටයුතු කරන්නට ඕනේ. හරි? ඉතින් ඒ විදිහට ඔන්න පළවෙනි කාරණාව යටතේ
කරුණු කාරණා පැහැදිලිලා අවසానයි කොහොමද අපි නවීන තාක්ෂණය හරි විදිහට භාවිතා කරලා මේක අපි කරගෙන යන්නේ. එහෙම කරන එකේ එක හේතුවක් තියෙන එක වැදගත්කමක්. අපි නිද්‍රාශීලී ගතියෙන් තොරව ඇක්ටිව් විදිහට ක්‍රියාශීලී විදිහට මේ ගෲප් එකේ ඉන්නවා නම් මම දාන පණිවිඩ කියවල ඒවට ලයික් එකක් දාලා ඒ විදිහට ඒවා මේ පිළිවෙලට කරන් යනවා නම් අන්න ඒ අය විතරයි මේ ලෙවල් එකක් අවසන් වෙනකන් මේ ප්‍රෝග්‍රෑම් එකේ රැඳිලා සිටින්නේ. එයාලට එතකොට තමයි හැඟීමක් එන්නේ මම මේ ගෲප් එකේ ඉන්නවා අය කියන කාරණාව පවා. එහෙම නැති අය ටික දවසක් ගිහිල්ලා කොහොමත් පන්තියට සම්බන්ධ වෙන නතර වෙනවා. දෙමාපියන්ගේ උනන්දු උත්සාහය අඩු වෙනවා කියලා කියන්නේ දරුවෝ નિરાයාසයෙන් මේ උනන්දු උත්සාහය නැති වෙනවා කොහොමද දරුවන්ගේ. ඒ නිසා මේ වගේ වටිනා ප්‍රෝග්‍රෑම් එකකට එන්න ලැබුණ එකත් ඔයාලගේ වාසනාවක් කියලා හිතලා වැඩ කටයුතු ටික අඛණ්ඩව කරගෙන යන්න. මං හැමදාම කියන කාරණා තුන මොනවද? අඛණ්ඩව පිළිවෙලට අවබෝධයෙන්. කෝක හොඳට දෙමාපිය ජීවිතයටත් ආදර්ශයක් කරගන්න දරුවන්ට නිතරම කියලා දෙන ওই පාඩ තුන. සර්ගේ ආදර්ශ පාඩේ මොකද්ද? අඛණ්ඩව පිළිවෙලට අවබෝධයෙන්. අඛණ්ඩව පිළිවෙලට අවබෝධයෙන්. ඒව මම පැහැදිලි කරලා දීලා තිනවා මොනවද ඒ වගේ වෙන්නේ කියලා. ඒ විදිහට කරන්න. දෙවෙනි කාරණාව තමයි දැන් පැහැදිලි කරන්න යන්නේ. මොකද දෙවෙනි කාරණාව අපි මේ නොමිලේම පවත්වන ඉංග්‍රීසි වැඩසටහන් අපේ අනෙකුත් ලංකාවාසී දිලිඳු ජනතාව අතරට අරගෙන යන්නේ කොහොමද? හරි. ඉතින් එතනදී මම ටිකක් ස්ටඩි කරලා බැලුවා. ඇයි මේ වගේ ප්‍රෝග්‍රෑම් එකක් මේක නොමිලේ කරන්නේ? මේකෙන් ඇත්තටම වෙන ලංකාවේ කිසිම පන්තියකට ගියාට ගන්න බැරි. මුදල් දීලා ගන්න බැරි. දැනුමක් ඉදාම කෙටි කාලයකින් අපේ දරුවන්ට ලැබෙනවනේ. ඒක අවිවාදින් අපි පිළිගන්න කරුණක්. ඇයි මේක ජනතාව අතරට යන්නේ නැත්තේ? ඇයි මේක ලංකාවේ විශාල පිරිසක් හිටියත් 2300ක් 4500ක් අතර විතරක් රැඳිලා තියෙන්නේ? ඒ අයව දැනුවත් කරන මම කොච්චර මහන්සියක් වෙහෙසක් දරනවද? ඇයි මේක ජනතාව අතරට නොයන්නේ කියන කාරණාව මම ස්ටඩි කරා. මම හොයලා බැලුවා. ඒකට හේතුවත් මම හොයාගත්තා. උන් අහගන්න එකට හේතුව. හරි. දැන් මගේ පන්ති වලට එන්නේ කවුද? මගේ පන්ති වලට එන්නේ තාක්ෂණය පිළිබඳව ලොකු දැනීමක් නැති වැඩිහිටි අපේ දෙමාපියෝ තමයි දරුවන්ව එක්කගෙන එන්නේ පන්තියට. ඒ දරුවොත් පුංචි වයස් වල ඉන්න දරුවෝ. එහෙම පුංචිම වයස් වල අයට සමහරවිට දැනුම තියන අය ඉන්නවා. තිබුණාට ඒ ෆෝන් සරම යූස් කරන්න දෙන්නේ නැහැ නේ. යූස් කරන්නේ දෙමාපියෝ. කොටිම ගොත් දෙමාපියෝ තමයි මගේ පන්ති වලට එන්නේ. වැඩි හිටි දෙමාපියෝ. අනේ එයාලට තාක්ෂණීය පිළිබඳ දැනීම අඩුයි. එයාලට කටින් කෙනෙක්ට කියන්න බලුවනි මෙහෙම පන්තියක් තියෙනවා මෙන්න මේක මෙහෙමයි වෙන්නේ නොමිලේ කරන්න ඇවිල්ලා ඉගෙන ගන්න කියලා. ඒක යනව අඩුයිනි ප්‍රචාරණය වෙනව අඩුයිනි. නමුත් නවීන තාක්ෂණය හරහා Facebook එක, YouTube එක, TikTok එක, WhatsApp එක ඕව හරහා තමයි මේ වත්මන් සමාජයේ ඉක්මනටම යම් යම් දේවල් viral වෙන්නේ. ඒ කියන්නේ ප්‍රසිද්ධ වෙලා යන්නේ. එතකොට දැන් අපේ වැඩිහිටි දෙමාපියෝ මගේ පන්ති වලට එන අයට මේ දැනුම නැහැනේ. දැනුම නැති හින්දා තමයි අපි මේ එක තැන පල් වෙන්නේ. මේ මේක සමාජයට ගෙනියන්න බැරි එකයි. සහ දැන් අද බලන්න මොනවද මේ viral වෙලා යන්නේ? මොනවද මේ hit වෙලා? මොනවද මේ අද සමාජයේ Facebook එකේ යන්නේ? මොකක් හරි කුණුහරපයක් හරි මොකක් හරි අර විලම්බීත නර්තනයක් හරි ඒක hit වෙලා යනවා ඉක්මන් ඉක්මන්ට. මේ এডুকেෂනල් පැත්තට බර වෙලා තියෙන මේ වගේ නොමිලේ කරන දෙයක් හිට වෙලා යන්නේ නැහැ. ඒකට හේතුව අර වගේ දේවල් අර එන්ටර්ටේන්මන්ට් විනෝදකාමී පැත්තට බර දේවල් ඉක්මනට හිට වෙලා යන්නේ අපේ යෞවනය තමයි මේ තාක්ෂණය පිළිබඳ හොඳටම දැනීමෙන් ඉන්නේ. එයාලා කැමතිත් අර වගේ දේවල් වලට තමයි. ඒ නිසා එයාලා ඒවා ෂෙයා කරනවා, ලයික් කරනවා, ඒවට කමෙන්ට් කරනවා. දැන් අද බලන්න මොකක් හරි අප්‍රසන්න දෙයක් තිබ්බොත් තමයි ඒකට බයින්න හරි කමෙන්ට් එකක් දාන්නේ. අන්න එතකොට ඒක ඔන්න හිට වෙලා යනවා. අප්‍රසන්න දේවල් හිට වෙන්නේ යන්නේ මේ විදිහට. ඉතින් ඒවා කරන්නේ කවුද? අපේ යෞවනියෝ. එයාලට ඒ තාක්ෂණික දැනුම තියෙනවා. ඉතින් අපේ පන්ති වලට සම්බන්ධ වෙන දෙමාපියන්ට මේ තාක්ෂණික දැනුම නැති නිසා මේ වගේ මිල කළ නොහැකි නොමිලේ පවත්වන පන්තියක් හිට වෙලා යන්නේ නැහැ. ජනතාව අතරට යන්නේ නැහැ. ඉතින් අන්න ඒක බලගන්වන්නත් තමයි අද මම මේ වීඩියෝ එක කරන්නේ. මගේ සම්බන්ධලා ඉන්න දෙමාපියෝ එයාලා කොහොමද මේ පණිවිඩය සමාජගත කරන්නේ නවීන තාක්ෂණය හරහා කියන කාරණාව තමයි දෙවෙනි කාරණාව යටතේ මම ඔයාලට පැහැදිලි කරන්නේ. ඉතින් ඒකටත් අර මම කලින් කිව්වා වගේම පොඩි පොඩි වීඩියෝ ක්ලිප්ස් හදලා දානවා ඔයාලට මෙන්න මේ විදිහට.
දාගන්න. මගේ මේ සෝෂල් මීඩියා හරහා මේක සමාජගත කරන්න මම භාවිතා කරනවා YouTube එක, Facebook එක, WhatsApp එක කියන ඔන්න ඔය TikTok එක. හරි? ඔන්න ඔය කියන කාරණා ඔන්න ඔය සෝෂල් මීඩියා හතර. මෙව්වගේ කොහොමද අපි මේක සමාජගත කරන්න කියන එකත් මම ඔයාලට පැහැදිලිව මීට නිමාඩු වීඩියෝස් වලින් දෙනවා. ඒව බලන්න. ඒව බලලා ඔයාලගෙන් සිදුවෙන යුතුයකමක් වගකීමක් විදිහට මේක සමාජගත කරන්න මම එක්ක අත්වල බැඳගන්න. දෙමාපියෝ ඔයාලා දකින්නවා පින් දෙනවා. හැදු වැඩු දෙමාපියන්ට පින් දෙනවා මගේ. මට පින් දෙනවා. මම ඒව බලලා හරි සතුටු වෙනවා. මම හරි ආසයි ඔයාලගේ ප්‍රතිචාරවලට. ඒව මම හැම එකක්ම කියවනවා. මම කොච්චර අවිවේකී වුණත් දැන් මෙහි වෙලාවෙන් රාත්‍රී 12ට 12 මාරට පන්ති ඉවර වෙනවා. මම නිදි ගන්නකොට පාන්දර 2 විතර වෙනවා මෙහි වෙලාවෙන්. ඇයි? මම අර දවසේම විඩාව යනවා මගේ දෙමාපියන් අර යහපත් ප්‍රතිචාර මම කියවනවා. මම එකකට හරි ඇඩික්ට් වෙලා ඉන්නේ. මම හරි ආසයි. ඒව මම කියවනවා දෙමාපියන්ගේ ප්‍රතිචාර. දැන් මට තියෙන ඇති තරම් ප්‍රතිචාර කියවන්න. මම Facebook එකට ගියොත් මට තියෙනවා කියවන්න. මම WhatsApp එකට ගියොත් මට තියෙනවා ප්‍රතිචාර කිය. මම හරියට සතුටටපත් වෙනවා. හරි? ඉතින් මම කිව්වේ ඒව කොහොමද අපි සමාජගත කරන්නේ? අපි වැඩි පිරිසකට දැන් මගේ යම් කිසි ශක්ති ප්‍රමාණයක් මගේ යම් කිසි ලබාගත් දැනුමක් තමයි මම මේ කෙටි කාලයකින් අපේ දරුවන්ට දෙන්නේ. ඉතින් මගේ ශක්ති ප්‍රමාණයක් වැය කරනවනේ මම මේ වෙනුවෙන්. ඒ වැය කරන ශක්ති ප්‍රමාණයෙන් උපරිම ප්‍රයෝජන ගන්න ඕනේ මම සතුටු වෙන්න නම්. උපරිම ප්‍රයෝජන ගන්න ඕනේ ගොඩ දෙනෙක්. නේ? ඔයාලගේ ලෙවල් එකක් ආරම්භ කරලා පැය දෙකක් සතියට මාසෙට දවස් 4ක් පැය 8ක් මම ගවිල්ලා මෙතන ඉඳගෙන ඔයාල වෙනුවෙන් කෑ ගහලා දේවල් කියලා දෙනවා. ඉතින් ඒ වගේ පන්තියක ළමයි වැඩි පිරිසක් ඇවිල්ලා ඒ දැනුම ගන්නවා නම් මම තවත් සතුටු වෙනවා. එයි මගේ වැය වෙන ශක්ති ප්‍රමාණයෙන් ප්‍රයෝජනයක් ගන්න අහිංසක දුප්පත් දිලිඳු දරුවෝ ඉන්නවා. එහෙම ලබාගෙන දෙමාපියෝ හරි සතුටින් මට ප්‍රතිචාර දානවා. මං ඒකට හරි ආසයි. ඒක වැඩි පිරිසකට අරන් යන්න ඕනේ. අන්න ඒ කාරණාවල් අපි කොහොමද කරන්නේ කියන කාරණාව මම ඔයාලට පැහැදිලි කරලා දෙනවා. හරි. එතකොට මගේ Facebook group එකක් කියන්නේ මොකක්ද? group එකට ඔයාලා join වෙන්නේ කොහොමද? Facebook page එකක් කියන්නේ කොහොමද? මොකද්ද? ඒකට join වෙන්නේ කොහොමද? YouTube එක කියන්නේ මොකක්ද? YouTube එකේ ගිහිල්ලා ඒව subscribe කරලා ඒව කරන්නේ කොහොමද? මම ඔක්කොම දෙමාපියන්ට video මාර්ගෙන් නිවනවා. නිමාඩු පාඩු වේලාවල් වල ඒව බලන්න. Facebook නැති අය ගැටලුවක් නැහැ. මම Facebook හදාගන්න කියලා බල කරන්නේ නැහැ. අයි අපේ මානසිකත්වයක් තියෙනවනේ මේ Facebook කියන්නේ නරක දෙයක් කිය. අපි Facebook use කරන්නේ නැත්නම් අපි දරුවන්ට දෙන්නෙත් නැහැ. මම මේ මතය නැති කරන්නේ නැහැ. ඒක ගැටලුවක්ම නැහැ. කිසිම ගැටලුවක් නැහැ. එහෙම මතයේ ඉන්න අය Facebook අවශ්‍ය නැහැ. නමුත් Facebook භාවිත කරන අය ඉන්නවනේ. එයාලා මට සහයෝගය දක්වන්න. මෙන්න මේ විදිහට. ඔයාලා මගේ Facebook group එකට, page එකට, YouTube එකට සම්බන්ධ වෙන්න ඕනේ. නිකන් ගිහිල්ලා බැලුවට සම්බන්ධ වෙන්නේ නැහැ. ඒ වගේ ගිහිල්ලා කරන්න දේවල් තියෙනවා. දැන් මම උදාහරණයක් කියනවා Facebook group එක. මම video වල මේවා දානවා. group එක කියන්නේ මගේ පන්ති වලට හැම දෙමාපියෙක්ම සම්බන්ධ වෙලා ඉන්න ඕන එකක්. ගිහිල්ලා video බලලා ඉන්න එකක් නෙමෙයි. ගිහිල්ලා comment එකක් දාලා ඉන්න එකක් නෙමෙයි සම්බන්ධ වෙලා ඉන්න ඕනේ. සම්බන්ධ වෙනවා කියන්නේ ඒකේ තියෙන button එකක් click කරන්න join group කියලා. ඒකට join වුණාට පස්සේ ඔයාලා ඒකේ member කෙනෙක්. සාමාජිකයෙක්. හරියට WhatsApp group එකක් වගේ ඔයාලා WhatsApp group වල මගේ ඉන්නේ. ඒකේ ඉන්නේ මං ගැන දන්න, මගෙන් ඉගෙන ගන්න, මගෙන් ප්‍රතිලාභ ලබා ගන්න දෙමාපියෝ විතරයි. ඒක එක තැනකට කට්ටියම එකතු වුණාම හරි බලයක් එතන තියෙනවා. හරි වැදගත්කමක් ඉතන තියෙනවා දෙමාපියෝ එක තැනකට එකතු වෙලා ඉන්න. ඒක WhatsApp group එකකින් කරන්න බෑ. ඇයි WhatsApp group එකකට හැමෝම මොන මොන හරි දානකොට ඒක කරදරයි. ඒක ෆෝන් එකක් පිරෙන. Facebook group එකක් කියන්නේ කිසි ගැටලුවක් නැහැ. ඕන අදහසක් දාන්න පුළුවනි. දෙමාපියන්ට පන්ති පිළිබඳ අදහසක් දාන්න පුළුවනි. ඒක group එකක ඉන්නවා. ඉතින් අර WhatsApp group එකේ මන් දාන පණිවිඩයකට like එකක් දාලා මන් බැලුවා සර් කියලා ඒක අඳුන්ලා දෙනවා වගේම ඔයාලා මගේ Facebook page එකට group එකට join වෙලා follow කරලා ඉන්නකොට ඔයාලා Facebook යන වෙලාවල් වලදී මම දාන ඒ මැසේජ් මම දාන දෙමාපිය අදහස් මම දාන දරුවන්ගේ දක්ෂතා ඔයාලගේ ෆෝන් එකේ පේන්න ගන්නවා. එහෙම පේන්නේ ඒවට සම්බන්ධලා හිටියොත් තමයි. ඒ පේන අවස්ථාවකදී ඔයාලගේ වෙලාවෙන් චූටි වෙලාවක් කැප කරන්න. පොඩි තප්පර දෙක තුනක්. මොනවද කරන්න තියෙන්නේ? ඒකට ලයික් එකක් දාන්න. ඔයාලා දකින මගේ වීඩියෝ එකක්, පෝස්ට් එකක් දෙමාපියන්ගේ මේ අදහසක්, දරුවන්ගේ දක්ෂතාවයක්. දැක්ක ගමන් මේ වීඩියෝ එකට ලයික් එකක් දාන්න. නැත්නම් හාට් එකක් දාන්න. ඊට පස්සේ තියෙනවනේ කමෙන්ට් කියලා එකක්. ඒ කමෙන්ට් එකට ගිහිලා ස්ටිකර් කමෙන්ට් එකක් හරි දාන්න. ඒක ලොකු වෙලාවක් යන්නේ නැහනේ. ඒක මේ අර මුකුත් ලියලිය ඉන්න ඕන කියන එක නෙමෙයි. අදහසක් තියෙනවනම් අදහසක් දක්වන්න කැමති නම් කැමතිකකට අදහසක් දක්වන්න නැත්නම් ස්ටිකර් කමෙන්ට් එකක් හරි දාන්න. ඊට පස්සේ ඔයාලා කැමති නම් ඒකෙන් ඔයාලට හිතෙනවා මේක මම ෂෙයා කළොත්
තව කෙනෙක් දකිවි. දැන් හැම එකම ෂෙයා කළාට ඒක ප්‍රතිඵල එන්නේ නැහැ කියලා ඔයාලට දැන්. ඒ කියන්නේ ෂෙයා කරන්න පුළුවන් දේවල් තියෙනවා. ඒ කියන්නේ ඒක දැක්කහම තව කෙනෙක් සර්ගේ පන්තිය පිළිබඳ අවබෝධයක් ලබා ගනීවි කියලා හිතෙන පෝස්ට් එකක්, වීඩියෝ එකක් දරුවන්ගේ දක්ෂතාවයක් දැක්කොත් ඒක ෂෙයා කරන්න. ෂෙයා කරනවා කියලා කියන්නේ ඒක ඔයාත් ලබා ගන්නවා. ඔයාගේ account එකටත් ගන්නවා. එතකොට ඔයාගේ account එකේ ඉන්න පිරිස ඒක දකිනවා. අන්න එහෙම තමයි මේව viral වෙනවා කියලා කියන්නේ. මේවා ගලාගෙන ගිහිල්ලා මේවා ප්‍රසිද්ධියටපත් වෙනවා කියලා කියන්නේ අන්න එතකොට. එතකොට තමයි අනිත් කෙනෙක්ට යන්නේ මේ පණිවිඩේ. මගේ group එකේ, මගේ page එකේ විතරක් තිබිලා වැඩක් නෑ. ඒව බලන, ඒවට කැමති ඔයාලා ඒව share කරන්න. ඒව share කරපුවාම තමයි ඔයාලා වටේ ඉන්න, ඔයාගේ වටේ ඉන්න අනිත් අයද පේන්නේ. ඊට පස්සේ ඔක් සමාජ කතිකාවතක් ඇති වෙනවා. ආ මෙන්න මෙමු නොමිලේ පන්තියක් තියෙනවා. ආ එහෙම කතිකාවතක් ඇති වෙනවා. එතකොට අපි දන්නේ කියන පුද්ගලෙක් බවට පත් වෙනවා. අපි දන්නේ කියන වැඩසටහනක් බවට පත් වෙනවා. ඔන්න එතකොට දරුවන්ට මේකට සම්බන්ධ වෙන නොමිලේ අධ්‍යාපනය ලබා ගන්න හැකියාව ලැබෙනවා. ලයික් එකක් දාන්න, කමෙන්ට් එකක් දාන්න, ස්ප්‍රේ කමෙන්ට් එකක් හරි මතක් කරලා ෂෙයා කරන්න කැමති විදිහට කරලා ෂෙයා කරන්න. ඔන්න කරුණු කාරණාවල් ටික ඉස්තිත්ත කළාම අපිට පුළුවන් තාක්ෂණික දැනුමක් නැති අපේ වැඩිහිටියොත් එක්කමට එකතුලා මේක සමාජගත කරන්න. මේ සමාජගත කරපුවම ලැබෙන පින මට දෙන පින් ඔයාලට ඒත් එක්ක වෙනවා. මොකද මේ පිනට සම්බන්ධ වුණ කෙනෙක් හැටියට ඒක අවධානය දවසට කියේ. වීඩියෝ එක කරන්න අරමුණු ඔයාලට මතකයි කරුණු කාරණා දෙකක් සම්බන්ධව කතා කරන්න ආවා. ඒ කරුණු කාරණා ඔයාලා විදියා ගන්න. එහෙනම් අදට මම නතර වෙන්න ඔයාලට මගේ ජීවිත කතා දරුවන්ට පෙන්වන්න ඕන විදියට ඒ වීඩියෝ ක්ලිප්ස් ඉදිරි හදලා මගේ ඇත්ත ෆොටෝස් දාලා ඒ ආවෙදීන් කොහොමද ගත කරේ කියලා ඔයාලට දකින්න ලැබෙන්න. ඉදිරියේදී සලස්සනයි හැමදේම දකින්න බලන්න. ඔයාලා මගේ Facebook group එකට ගිහිල්ලා ඉන්න, මගේ Facebook page එකට ගිහිල්ලා ඉන්න, YouTube එකට ගිහිල්ලා ඉන්න, ඒ වගේ සමාජීකත්වය කරන්න. මේ හැමෝටම I want goodbye.